ඔයා මේ එකතු වෙන්නේ පොටෝශොප් මුලයිදන් ෆ්‍රී ඔන් Onlineයින් කෝස්සගේ හත්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉති ඔයා මේ කෝසකට අලුත් කෙනෙක් නම් මුලින් වීඩියෝටික මෙතනින් ගේල්ල බලලන්න. අපි මේ වීඩියෝගෙන් කතා කරන්නේ පොටෝhopප පොලින් එඩි් කරගත්ත ඉමෙන්ජ් එකක් සෙව් කරන්න පුළුවන් ෂයා කරන්න පුළුවන් ක්‍රමහයක් ගැන. හරි! ට hopප පලින් රගත ඩිසයින්් එකක් සව්රගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒවයින් අප අද කතා කරමු ප්‍රජෙක්් එකක් විදිහට කොහොමද සෙව් කරගන්නේ. වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්න කොමද සවුරන්නේ ප්්‍රින්ට ඩි ෆයිල්ලයක් කොහොමද සෙව් කරන්නේ. PDF ඩොක්කියමටයක් විදිහට කොමද සෙව් කරන්නේ. එහෙමත් නැත්තාම් අපි පජෙක්ටෙක් කරන අතරතුර කොහොමද හොඳම විදිහට ලේසිමි විදියට ෆයිල් එක ෂයා කරගන්න කියලා. මම මුලින්ම ඉමේජ් එකක් පොටෝෂප්පොලින් ඕන් කරගන්නවා මම මෙන්න මේ යිමේජ් එක ටයිට්ලි කරා Openවි පොටෝශ් යනවා හරි මේක තම ඉමේජ්ජ එක මේමේ්ජ එකේ මෙන්න මෙතෙන්න්න යන මම මෙතැන වෙන්නනවා ඉමේජ එකේ නම ෆයිල්ටයි් එක ඒවගේම දැනට සූම් වෙලා තියෙන ස්කේල් එක ප්‍රසටේ ජැක් විදිහටසා කෆෝමට් එක මේ මජ එකකට මොකක් හරි ෙඩිට් එක කරු ම බ්‍ර් ටො එක දෙන්නම් හරි දැන්වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන ස්ටාමාක එකක් ආවා මම වන්ඩ කරන්න අන්න කියා මමපව් එඩිට්ට එකක් කරන්නම් එතකොට ආපව් මේ ස්ට් මාර්ක එක පෙන්න්නනවා මෙතනිින් අපිට පොටෝෂhop් කියනවා ඔයා ගත්ත මේජ එකකට ඔයා ොක් හරි ඩට් එකක් කර තිෙනවා නමුත්ඒ එක සෙව් කරලා නැහැ කියලා ඉතිනවාට පුලුවන් ෆයිල් වෙනුවකටකිහිල්ලා සේව් කරන්න නැම් කටල් එකත් එකsස් අකුර ප්‍රස් කරලා ඔට පුළුවන් සේව් කරගන්න මේ කැන්සල් කරන්න දැන් අපි කතා කරමු කොහොමද ප්‍රජෙක්ට් එකක් විදිහට සේව් කරන්න කියලා ඒඇන්නේ අපි අද කරු ඩිසයින් එක තවත් දවසක එඩිට කරන්න පුළුවන් වෙන විදිහට කොහොමද පොටෝශ් ෆයිල්යක් දිටම සෙව් කරණනි කියලා හරි මම මේකට මුලින්ම ටෙක්ස්ට එකක් කැට් කරගන්නම් මේනෝ ටයි්ටූල් එකට ෆොන් සයිස් එක මම දාන්නවා හොත්සීයක්ක් වගේ හරි ටයි් කරගන්නවාොටශ් හරි මම මේකට කලෙක්කුත් තැත් කරගන්නඒ වගේ ඒවගේ ෆෝන්ට එකත් මම බෝල්ඩ් ෆෝන්ට එකක් පාච්චි කරනවා හරි උ පොඩි ඩිටක් කර ගත්ත හරි මම මේ මේජ එක සව කරන්නන්න පොජෙක්් ෆයිල් එකක් විදිහට ට මම නවා ෆයිල් එකට කිහිල්ල ස කියන ඔපෂන් එකට හමත් නැත්තාම් මාඩ පුලුවන් කබෝඩ් එක කටරෝල් එකත් එs අකුර පස් කරන්න හරි මෙතනින් හනවා ෆයිල්ටයි් එක මොකක්ද කියලා ඒවගේම ෆයිල් එක සෙව් කරන්න ඕන ම්ම ොකක්දද කියලා හරි ම මෙත නමාකට එඩිට් කියලදා ගන්නම් හරි ඊට පස්සේ ඔ පොටෝශපොලින් ප්‍රජෙක්්යක්ක් විදිට සවු කරන්න පුළුවන් ක්‍රම දෙක් තියෙනවා තමා පොටෝශ් පSD කියන්නේ හරි මම විදිහට සේව් කරගන්නවා මෙත දිවාට ඩයිලෝක් බොක්ෂය කහනවා මක්සිිම් කේබටස් දෙද කිල ක කරනවා හරි මම දැයි යනවා පොජෙක්් එක තියෙන තැනට මෙන්න තියෙනවා අපි සේව් කරගත්ත පජෙක්් ෆල් එකඇන්ඩ කියලා හරි මේක සයිස්ස එක එකසේ තිස් දෙගත් තියනවාමගබයි් හරි මම අපපහු යනවා හෝෝෝප් එකට ගල්ලා ෆල්මෙනුවෙන් සෙව කරන්නවා සෙව පෂන් එක ඩස්සර්බල්ලවෙලාතියන්නේ මොක දැන් අපි ප්‍රජේක්විදිට පස්SD විදිට ෆයිල් සෙව් කරපු හින්දා ඒකෙන්න්ද මට පාවිච්චි කරන්නුව සෙව් කියන ඔපෂන් එක ඒට මම කීබෝඩ්ෙන් සන්ටෝල් ි් එකත් එක ස් ප්‍රස් කරන්නවා හරි ඊට පස්සේ මම කියන්න අනිත් ෆල් ෆෝමට් එක ප්‍රජෙක්් එකක් විදිහට සෙව්ු කරන්න පුලුවන් එක තමා ටිෆ් කියන ෆල් ෆෝමට් එක මේත් මම සෙව් කරගන්නම් මෙතන මම අකට දාගන්නම් ටි් කියලා හරි මෙතන දිහනෝට ටි ෂන් ටි මෙතනින් මම මුලින්ම නන් කියන එක දීලා සෙව් කරගන්නම් ෝ කරනවා හරි දැන් අපිට බලාගන්න පුුවන් ෆල් එක ටි විට සේවුනාා ඒත් එකසි තිස්සායක් තියනවා ප්‍රජෙක්් ෆයිල් එකසි තිස් දෙග තිය ඒට යනවා ආපවස් ගිහිල්ලා ටි් කිය එක මොතුවරල දීලා මෙතැන දෙනවා ටිිප් කියන එක හරි සේව් කරගන්න තැන් මෙතනින් තෝරන්නේ ශිප් කියන ඔපෂන් එක මෙතැන දිවැඩට පුළුවන් ෆයිල් සයිස්ස එක තවටික් අඩු කරගන්න අපි බලමු ඕකේ කරන්නම් හරි මම යනවා ප්‍රජෙක්් එක තියන ෆෝල්ඩ එකට මෙන්නවට බලාගන්න පුොලොන් ටි් ෆල් ශිප් එක සේවවෙලා තියෙනවා ඒක සයිස් එකගබ අසු තුනයි මම පව් සේව් ස එකට යනවා ආපව් ටි් එක දීලා මෙතන දෙනවාජG කියලා සව් කරගන්නන් හරි මෙතනින් මම දැන්තවරන PGg කියන ඔපෂන් එක මෙස් කරලා සෙව් කරල බලමු හරි ඉක්මට සෙවුුණ දැන්න යනවා ප්‍රෙක්් ෆෝල්ඩ එකට මෙන්න තිනවා JPGg ෆල් එක එතන මෙගබයි් ගාන හැත්තෑ දෙකයි ඊට වස්සේ ශිප්ි දිහට ඔපෂන්ින් පාවිච්චි කරහමසු වටයි ඒවගේම නන් පාවිච්චිකරොත් එක සිීති සයයි ඉතින් පොටෝෂප පොජෙක් ෆයිල් එක බැලුවත් එකසිතිස් දෙගක් තියනවා තිනවාට පුළුවන් මේ විදිහට කම්ප්‍රේස් කරලා ෆයිල් එක සේව් කරලා තියාගන්න හරි ම මේ ටිකම ඩිලිට් කරලා දාන්න හරි දැන්න පි බලමු කොහොමද JPGgමේජ් එකක් විදිහට එමත් ඇත්තාම් පGීම ජැක් විදිහට සෙව් කරන්නේ කියලා හරි මම සේව් ඇස්ස එකට යනවා ගිහිල්ලා මෙතනින්වාට පුළුවන් JPGg ලබා දෙන්න මෙතන එඩිට් කියන එක තියාගන්නම් නේම් එක බලාගන්න පාසුවන්න හරි මෙතනින් වාට සෙව් කරගන්න පුළුවන් මෙතන හනවා සෙව් කරන්න ඕන කොලිටිය එකවාට මැක්සිමම් හයි කැමතිකගත් දෙන්න පුුවන් ම මැක්සිිමම් දීලා සෙව් කරන්නම් ඊළඟ අපි බලමු ng එක කොහොමද සෙව් කරගනි කියලා ඒකට මම මේක PNG ට්‍රන්ස්පේරන් බෙගන්්ක් අදා ගන්න ඕන මම පොටෝෂප් කියන ටෙක්ස්ට ලේයක ට්‍රන්ස්පේරන් කරන්න මේකට යනවා ලේය පැනලිගට කියලා කියීබෝඩ් එක කන්ට්‍රෝල් ටනෙ ඔබාගෙන මෙින්නම මේ ලේයක සිලෙක් කරගන්නවා. පඩ බලාගන්න පුළන් ලේයක වටේට සිලෙක්ෂන් එකක් ඇඩඩෝනා. ඊට පස්සේ මම මේ පොටෝෂප් කියන ේයක හයිට් කරගන්නවා බැග්‍රන්් එකට ඇවිල්ලා ෙ අල්ලුක් කරගන්නවා ඩබ කලික් කරලා හරි කේ කරා ඊට පස්සේ මම ඩිලිට් එක ප්‍රස් කරලා මේ විදිට ිලීට් කරගන්න හරි ඊට පස්සේ කට්‍රෝලගත්ක ඩී ප්‍රස් කරලා සිලෙක්ෂ එක තයින් කරගන්නවා දැන් මේක තින්නේ ට්‍රන්ස්පේරනි මජයක් විදිහට ඔව එක පng විදිහට සේව් කරන්න තමා දැන්හදන් ඔොමයනවා සවස් ඊට පස්සවැට පුළුවන් Png කියන ෆල්ෝම් සේව්ූ කරගන්න තදත්තුයාගේග හනවා ෆයිල් එක සයිස්ස එක ගැන ලාා්ෆයිල්යක් විටහට ඉක්මලට සේව් කරන්න හෙමනත්ම් යිල් සයි එක අඩුවෙන් හිමින් සව් කරලා දෙන්න කියලා මොම මෙහම දෙලා කේ කරගන්න හරි පමඒටස්යනවා පජෙක්් ෝල් එක හරි මෙන්න තියනවා අපේ කලින් සව් කරගත J.PGgමච් එක හරි ඊට පසේ මෙතන තියනවා Pngීම එක මොමපහු පොටෝෂප් එකටදා ගන්නම් එට කියක ප්‍රෙස් කරන්න හරි දනවැට බලාගන්නපුලොන් පොටෝශප කියන ටෙක්ස්් එක ට්‍රස්ප දහට තියනවාරි මම මේක ඩිලිට් කරගන්නවා. හරි දැන්නි බලමු වෙබ්සයි් එක පබ්ලි් කරන්න ඩිසයින් එක සෙව් කරගන්නන්නේ කොහොමද කියලා. වටපුලොම් ෆයිල් මෙෙනු එකෙන් එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා සෙව්ෆෝ වේ කියන පෂන් එකට යන්න එම නැත්තම් කීබෝඩ් එකෙන් කන්ටෝල් ෝ සිි් එකත් එක් එස්සා කකර ප්‍රස් කරලා මෙතනතිම පාවිච්ිකන් ෆයිල් එක සයිසේ ගොඩක් ලොකු නිෙසා මේ විදිහට තමා පෙන්න්නේ මුකුත් පෙන්න්නන්නේ නෑ මම ස්ක්‍රීන් එක ෆිට් කරගන්නවා මේ විදිහට හරි මෙතනින් වගෙන් හනවා ෆල් ටයි් එක මොකක්ද කියලා මෙතනින්වා jPGgng කැමති එකක් දෙන්න පුළුවන් මජපgහයි කියන එක ලබා දෙනවා ඊට පස්සෙ කොලටකාා පහු මෙතනින් හදන්න පුළුවන් මෙතනින් වාට කොලටක හදන්නත් පුළුවන් හ ඊට පස්ස වැඩ පුළුවන් සයිස් එක මෙතනින් නජස් කරගන්න මමබෙක්කර නිසා එදස් දෙසීයක් ලබා දෙන්නම් එහෙමත් නැත්තාම් වාඩ පුලුවන් ප්‍රසන්ටේජයක්ක් විදිහයට සයිස් එක ලබා දෙන්න මෙන්න මෙතනින් මෙතනින් සීයට පහළොවක් දෙන්නා හරි නමසියි හයිසියට ඉමේච් සයිස එක රජස් වුුණා මෙතන දිඔයා අනිවාරයෙන් මෙන මේ අයිකරණ එක හනවබල් කරලා තියාගන්න එතකොට අඩ පුළුවන් විත්්‍යක වෙනස්කරපු හම වගේ මේජ් එක දැන් තියෙන සයිස්කටම බෙන දිහට හයි්‍යකත් හදාගන්න මම මේක එද්දස් දෙසි අසුවක් දෙන්නම් හරි මොම පහු ස්ක්‍රී එකට ෆිට් කරගන්නවා යිමේජ්යක දැන්න්නවා අට පුොළුවන් සෙව් කලි කරල්ලා ඉමේජජික සෙව් කරගන්න මොමින් එක්ීන්නම් හරි කැන්සල් කර මේ ඔප එක වෙනුවටි ොටප අලුත් පෂන එක ලබදල දනවා ෆල් මෙනනුව එකකට ගිහිල්ලා ක්ස්පෝට් මනවකට යනවා හරි මෙතන ස4ෝ වෙබ් කිය එකට ඉස්සරහින් තියෙනවා ලෙජසි කියලා. ඉති මේ කියන්නේ මේ ඔපෂන් එක වෙනුවට පොටෝhopප් අලුත් ඔපෂ එකක් හඳුන්නලදීලා තියවා කියනෙ එක. ඒ ඔපෂන් එක තමා මේ එක්පෝර්් + කියන එක. මේකටවාට පාවිච්චි කරන්න පුළුවන්tro Old shiftි් එකත්ෙක් W ක එක. හරේ මේක තමා අලුත් විය එක. මෙතන දිත්වයාට අර විදිට ඔපෂන් තියෙනවා. නිවාට පුුවන් මොකද ෆල් ෝමට් එක කියල ලබා දෙන්න මෙතන ඇඩ්ඩෙල තින ස්වG කියන ෆල්ෆෝ ම් එක අලුතින් හරි ඉට පස්සේ ඔ මෙතන සයිස් එක දෙන්න පුළුවන් මට හරි ඒ වගේම වාට පුළුවන් මේ පැත්ත තියෙන ඕපෂන් ටිකක් මෙතනින් වැට පුළුවන් සයිසස් ගොඩකට වාගේ මේච්ජ එක එක වැරම සේව් කරගන්න වාට පුළුවන් මේ තියෙන සයිස් එකකෙන්ම හෙමත් නැත්තමේ ගේ දෙගුණයක් ෆ රෙසලෝෂන් වැඩි කරලා එම ඇතම් තුන්ගුණයක් මේ වගේ ඔවාට පහසුකම් ලබාදීලා තියෙනෝ. හරි ඉතින් මෙතනත්ට එක්පෝට් ක ලික් කරලා එක් මනට ෆයිල් එක එක්ස්පෝට් කරගන්න පුලුවන්. හරි මම මේකත් කැන්සල් කරගන්නවා. ඊළඟ ක්‍රමය තමා අපිට පොටෝෂප් අවස්ථාවදීලා තිනවා ලය එක එක්ස්පෝට් කරගන්න. හරි මම පොටෝෂප් කියන ටෙක්ස් ලේක එක්ස්පෝර්ට් කරගන්නම් මෙතැන තියෙනවා කොයි එක්ස්පෝට්ස් පng කියලා අපිට පුළුවන් සිලෙක් කරගත්ත ලේ එකක් තක්ගාලා ඉමේජ් එකක් විදිටක්පෝට් කරගන්න මෙන්න තියවා මම දැන් එක්පෝර්් කරගත්ත ම එක මෙතන දෙවට බලාගන්න පුළුවන් තියෙන්නේ T ng කිය ෆල් 4ෝම් එක අපි බලුම් මේ කොහොමද වෙනස් කරන කියලා වා පුළුවන් බෝඩ් එක කටල් එකත් එකේ පස් කරලා ප්‍රෆරන්සෝලට ඇවිල්ලා මෙතන තියෙනවාක්පෝර්් කියලා ටැබ්බ එකක් මෙතනින්වාට දෙන්න පුළුවන් कोයිෝ් 4ෝම් එක ද JPG ද ජිෆ්ද කැමතිකාක් දෙන්න පුළොන් ම මෙතින් JPGජදී බලන්න ඕකේ කරන්නවා දැන්ව වැට පෙන්න්නයි මෙතනක්ස්පෝර්් Jපg කියලා හරි මම අපහු යනවා ප්‍රෆරන්සොරට කන්ටෝල්කේ හරි එක්ස්පෝර්ට්කට යනවා මම විතන කැමතිම විදිහ Png තියගන්නවා හරි මම මේක ඕකේ කරගන්නවා දැන් අපි බලමු ප්‍රින්න්ට ඩි ෆයිල්යක් විදිහට කොහොමද මේ ඩිසයින් එක ලබා දෙන්න කියලා මම යනවා සවෑස්. ෝ එකට මෙතනද අපි කලින් කතා කරා ටිF් විදියට PNG විදිහට JPG විදිහට කොහොමද ෆයිල් එක්ස්පෝට් කරගන්න කියලා. ඉතින් මේ තුනම වාට පාවිච්චි කරන්න පුුවන් පින්ඩිසයින් එකක් සේව් කරලා දෙනකොට. එහෙමත් නැත්තම් අපිට පුළුවන් PDF එකක් විදිහට ලබා දෙන්න ම මෙතන පොටෝhop PDF කියන එක තෝරනෝ. ඊට පස්සේ ම මෙතන ලබා දෙන්නම් කියලා ෆයිල් න එක ලේසිවෙන්න හරි සෙව් කරගන්නවා මේකත් ඕකේ කරනවා මෙතන දිවාට දෙන්න පුළුවන් හයිකෝල්ටි පින්් කියන ප්‍රීසෙට් එක ඒෙමත් නැත්තම් පෙස් කෝල්ටි කියන එක ඉතින් මම හයිකෝල්ටි කියෙනෙක දෙන්නම් ඊට පස වගේෙන් අහනවා පොටෝශොප්ගේ ආපවසරයක් ෙඩිට් කරන්න කේපිබිල්ටිස් දෙන්නද කියලා ඒවගේ මහනවා තම්නෙල්ල එකක් එම්බඩ් කරන්න ද ඒවගේම වෙබ් එකකදි ෆාස්ට ෝපන් වෙන්න පoptimිමයිස් කරන්න ද කියලා හයි ම මේ විදිහයට සෙව් කරගන්නවා හරි දැන්වාට පොජෙක්් ෝඩ එක ගියුත් බලාගන්න පුළුවන් pdf ඩොකම් එක ක්‍රියෙට්ටලා තියෙනවා මම ඕප කරගන්න මෙන්න මේ විදිහට පුළුවන්වාට pdf එකක් විදිහට ෆනල් පින්් ඩොකම් එක ලබා දෙන්න ග්‍රෆික් ිසයි කෙනෙක්ට අනි වාරයෙන් සිද්ධ එනවා එක ප්‍රොජෙක්් එ එකට රිවස් එකක් දෙකක් උපරිම තුනක් සහරිවිට ඊටත් වැඩිවෙන්න පුළුවන් ඉතින් හොඳම සුපිල් ඩිසයින කෙනෙකුට පුළුවන් වන්ටයිම් ප්‍රජෙක්් එක කරලා ඩිලිව කරන්න. අනි වාරෙන් එයා ඉස්කිල් ෆල් ඩිසයින කෙනෙක්. ඉතින් ඔයා පලයින් කෙනෙක් එකක් වැඩරන්න නම් හමත් නැත්තම් මාර්්ක වැඩ කන්නවා නම් ඔයාට ඔයාකරපු ප්‍රජෙක්් එක ෂ්‍යයා කරගන්න පුළුවන් ලේසිම විදික් ගැනයි මේ කියන්නේ යන්නේ. දැන්නපි බලන්න න්නේ ෆයිල් ෂයාකරගන්න ක්‍රම ගැන. මම මේක ලෝස් කරගන්නවා? මම නෝ දෙන්නම්? ටස මයනවා මංගල තින් ක්‍රට් කරත ප්‍රජෙට්ටගත්තියන මේක මොම ොටhopෝපලින් ඕබන් කගන්න. හරි මේති එන්නේ මොම කරගත්ත බිස්නස්කාඩ් ඩිසයින් එක ෆරන් ඩිසයින් එකටයි බැක් ඩිසයින් එකටයි දෙකට මම ආඩ්බෝඩ් දෙ එකක් යස් කලා තියෙනවා මෙන්න මෙතන. අපි හිත ඔය බිස්නස් කාර්ඩ් එකත් ඩිසන් කර කලයින්් කෙනෙක්ට ඔයා මේ ිසයින් එක ප්ලයින්ට යවවා දැන් කලයින්ට ඉල්ල න ඔයාගින් මෙතන නම වැරදි මට නම හරි ස්සල දෙන්න කියලා. තින් නොයටට පුුවන් ආපව් නේම් එක චේන්ජ් කරලා මේ ෆයිල් එක සව් කරලා ක්ලායින්ට ලබා දෙන්න. ඉතින් මේ වගේ ගොඩක් වෙනස්කම් වෙන අවස්ථාවල්ලදී පොටෝhopෝප් අපිට ඒකට Opපෂන් එකක් දීලා තියෙනවා. හරි අපි බලුම් කොහම දෙකේ යුස් කරනි කියලා මමයනවා ෆයිල් මෙෙනුව එකට ගිහිල්ලා ජනරේට් කියනකින් ඉමේජ් ඇසට් කියන එක පලික් කරනවා. හරි දැන්මයනවා පොජෙක්් එක සේව් කර තිෙන ෆෝල්ඩ එකට ඔයාට බලාගන්න පුළුවන් තින් ෆෝල්ඩ එකක් ක්‍රියට්ටලා තියෙනවා අපේ පෝජෙක්ට් එකේ නේම්මි කෙන්ම ඔ මේ ඇතුලට යනවා මේ ඇතුලි දිනවා එරස් කියලා ෆයිල්ලයක් මම එක ඕපන් කරගන්නවා මෙතන දිවාට කියනවා ඔගේ ප්‍රජෙක්් එකේ ලේය තුනක් තිෙනවාන්න මේ නම්වලින් ඒ තුනේ මෙන්න මේ එරස් ටික තියෙනවා ඒ ටික හදන්න කියලා අපි බලමු මේ ටික හදලා මේ ඇසට් කියන ඔපෂන් එක වැඩ කරන්න පොටෝශොප්වල ලේය පැනල් එකත් එක් ම යනවා පොටෝhopොප් වලට ට ඇවිල්ල ම නවා එ එක තියන මෙන්න මේල් ඇද එක ෆරන්් සයි එක කටක්ින්ෝ කියන එක මෙන්න තියනවා ඊමේල් එක හරි ම ලේය එක රීනේම් කරගන්නවා බර් කලි කරලා ඊමේල් කියලා හරි දැන් අපි බලමු එර ලොග් එකට ගෙහිල්ලා එර එක අයින්නලාද කියලා මම අපහු මේ කලෝස් කරලා එෆල් එක රගන්න හරි දැන් අට බලාගන්න පුළුවන් අන්න අර පලවෙනිර එක අයින්නේලා තියෙනවා හරි මේර දෙකත් මොම විදියට ෆික්ස් කරගන්නම් මමයන පොටෝෂොප්පොලට මම පොටෝෂොප්පොලට ඇවිල්ලා මෙන්න මේ ආට් බෝඩ් දෙක රීනේම් කරගන්නවා හරි ඩබල්ික් කරනවා බක් මේකට දෙෙනවා හරි ැන්ම අනවා පවහ් එර ලොග් එකට පජෙක්් එක තියන ෆෝල් එකට හරේ දැන්වට බලාගන්න පුළුවන් කිසිමේරේ එකක් පෙන්න්නන්නේ නෑ ඉතින් එර එකක් තියෙනවඕනම් මෙතන අනිවාරයෙන් එර කියලා ෆයිල්ල හැදිලාවාට එරස්මනෝද තියෙන කියලා කලින් වගේ පෙන්න්න නෝ මෙතනදි මට ඕන මෙන්න මේ ෆ්‍රන්් ිසයින් එක වෙනම ීමමේජයක් විදිහටත් බැක් ඩිසයින් එක වෙනම ීමමජ එකක් විදිරත් සෙව් කරගන්න මට ඕන JPGg කියන ෆයිල්ෆෝමට් එක රි ම ෆ්‍රන් ිසයින් එක තිෙන ආඩ ෝඩ එක ඇවිල්ලා මේක රීනම්රගන්නවා ෆයිල් එක්ස්ේන්ෂන් එකක් දීලා මට ඕන ඩොජg කියන ෆල්ෆෝමැට්ට එකෙන් ඉමේච්ජ එකක් ගන්න හරි මම මේක ඕෝකේ කරගන්නවා දෙැන්නවාට බලන්වුලන් ෆෝර් ඇතුරටගේ පාම ෆ්‍රන් ඩිසයින්් එක මේ විදිහයට හැදිලා තියනවා ඉතින් ඔො විින්ඩෝ එක මේ පැත්තෙන්තියා ගන්නම් ොටෝශොප් එක මේ පැත්තර දාගන්නවා විදිට ම බැක්් ඩිසයින්් එකත් රීනේම් කරගන්නවාඩො කියලා දැන්නයට බලාගන්න පුළුවන් ඉන්ස්ටන් ෆයිල් එකක් ක්‍රියට්ටුන ඩිසයින්් දෙකට හරි ඒ වගේ මටඕුන මෙන්න මේ ලෝගෝ එකත් Png විදිහට සව් කරගන්න ඉති ඒකට මොම යනවා මෙන්න මේ බැක් ඩිසයින් එක තියෙනවා ෝගෝයක හරි මේක මම රීනේම් කරගන්නවාටng කියලා ඔන්න බලන්න ෂනිකව අපේ ලෝගෝ එක Pngෆයිල්යක් විදියට සවනා හරි මේ ඕන් කළපෙන්න්නවාට මෙන තියෙනවා ෆන්් ිසයින් එක බැක්් ඩිසයින් එක ඒ වගේම ලෝගෝ එක මෙතන දිවට පුළන් කැමති ෆයිල්ෝමට් එකටක්ෝට් එක කරගන්න PngG ට හරි දැන් අපි බලමු මේ වැදගත්කම මොකක්ද කියලා ම න ලයින්්ගේ දිට නම් එක චේච කන්න ොම ටයි් තුූල්ල කැරගෙන මෙතනි නේ එක චජ් කරගන්නවා ම දෙන්නම් පුබුදු කියලා හරි ම මේක ඇප්ලයි කරගන්නවා දෙැන්නවාට බලාගන්න පුළුවන් ෂනිකවම ඔයා කරපු චන් එක ඉමේජ් එකක් විදිට සේවූ නාම් ඉතින් මේ විදිහට වඩ පුළුවන් කරන ඕනම චේන්ජ එකක් සනිකව ෆයිනල් අවට්පුුට්යක්ක් විදියට ෆෝල්ට එක ඇතුළේ සේව් කරගන්න මනැත්තමට සිදවවා ෆයිල් හිල්ලාල සේෝග හිල්ලාල ෆයිල් ෝ ම් එකක් තෝරල දීලා ඉමේජ එක එක්පෝට් කරගන්න දැන්වා අට පුළුවන් ටක්ගාල මේ ෆයිල් එක ලයින්ට යවලා ෆී් බැක් එකක් ගන්න. මම මේක ලෝස් කරගන්නවා දැන් මම කියදෙන්නේ මම යස් කරන ක්‍රමය ම කලායින්ගින් ෆිට බැක්කයක් ගන්න ස්ක්‍රීන් ෝ් එකක් විදිහට කරපුඩි සයින් එක එයාට අප්ඩේට් එකක් දෙනවා ඉතින් අපි බලමු ඒක කරන්න කොහොමද කියලා පා්ිරන පොටි ෝටය එකක වඩටපුලන් එක දව්ෝඩ් කරගන්න ඉන්ටන බ්‍රව් එකට කිය යා සර්් කරන්න ලයි් ෂෝ් කියලා. ලයි ට් කිය Google ස කරහ ඔට මෙට දවෝඩ ලින්ය කැබෙනවා මෙත ඉංගිහිල්ල වාපුලුවන් සෝය එකක ලෝඩ කරගෙන ස්ට්‍රෝල් කරගන්න මක් එකකටම මේ සොට්ටයක තිෙනවා. හරි මට අවන්නවොන ්‍රන් ිසයින් එක අප්ඩේට් එක නම් මඒ එක සුවම් කරගෙන ක ශෝටයක් ගන්නවා ඒකට ප්‍රින්ට ස්ක්‍රීන් බට්න එක ප්‍රවිච්චිරන්න පුළුවන් වගේ කබෝඩ් එක හරි දැන් ඔයාට මෙන්න මේ විදිට ඒරියාක සිලෙට් කරලා දෙන්න පුළුවන් අර සොෆ්ටයක පාවිච්චි කරන නිසා ඊට පස්සේ මේ ඩිසයින් එක මේ විදියට කොපි කරගෙන වාට පුළුවන් ඊමෙල් එකක් විදිට හරි ඔයනත්තම් ෙස්බුක් චට් එක පාවිච්චිරන ඒක හරි පේස් කරලා ඉක්මනට සෙන්් කරන්න ඉතින් මේක මම ලේසි නිසා පාවිච්චි කරන ක්‍රමයක් අපි ැ නිගර ගත්තා පොටෝhopෝ් වලින් එඩ් කරපු ප්‍රජෙක්් එකක් සෙව් කරගන්න ක්‍රම ගැනත් ෂයා කරගන්න ක්‍රම ගැනත්. ඉතින් මේ ගැන ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවානම් පහල කමෙන්ට් එකක් දාන්න අනිවාරයෙන් මම එකට උත්තර දෙන්නා. ඊළඟ වීඩියෝකෙද අපි කතා කරන්නේ පොටෝෂප් වල පේ එකේ ෂෝට්ක් යස් කරලා අපේ වැඩ පහසුවෙන් කරගන්න හැටි. එදි ඔයා මේ කෝස ගත් එක් දිගටම එකතුුව වෙනවවා. ර්න්මෝ කිය ෆස්බුක් පේජ් එකත් ගරුප්ය එකටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා එනම් ඉක්මනටම හමුයිමු learnන්මෝෝ